ජලය මේ වර්ෂය තුලද මේ 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 අවුරුද්ද ඉඳන් ලබන අවුරුද්දේ 6 වෙනි මාස වෙනකොට පුතේ දැන් මේ මේ යන විදිය බලලා ඔබතුමා නිකන් මේ අර මේ හිතලා හිතලා මේ විදියට වෙයි කියලා හිතලා අනුමාන කරලාද මේ කියන්නේ මේක බිමට වැටෙනවා මේක බිමට වැටෙන තැනට දැන් දැනටමත් පත් වෙලා ඉවරයි පුතේ අවුකන කියන නමත් එක්ක ගෑවිච්ච බුද්ධ බලයත් එක්ක ඔබතුමා මොකද්ද මේ දෙවියොත් එක්ක පටලවගෙන කරන වැඩේ වගකීමෙන්ද ඔබතුමා වගකීමෙන් කියන්නේ පුතේ බොහෝ අය කියනවා 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 හැබැයි කරලා තියෙනවද ඔබතුමා මට විශ්වයෙන් පණිවිඩ සෑහෙන් දෙනවා පුතේ එයි දැන් මෙච්චර කාලයක් ওই පණිවිඩ හංගගෙන හිටියයි දැන් මෙච්චර ව්‍යසනකාරී තත්ත්වෙන් නිද්ද ওই පණිවිඩ ටික දීලා බේරගත්තේ නැද්ද රට තුමා වගේ කෙනෙක් ගොඩ වෙලා මේ වගේ ප්‍රශ්නයක් අහයි කියලා මං කවදාවත් හිතාගෙන හිටියේ නැහැ මං ඔබතුමා හත් පාරක් කීනෙන් දැකලා තියෙනවා සත්‍ය කතාවක් බොරුවක් ඔබතුමා ආයේ කියන්නේ අර මේ මේ ඉරට වඳින්න කියලාද අපි ආයේ එතකොට කියයි අපි ආයේ යන්නේ අර අර තිබ්බ ගස් ගල් වලට වැන්දා ඉරට හඳට වැන්දා ඒ තැනටද අපි මේ යන්නේ නොපෙනෙනවා නම් ඉරිසඳු ඒ ඒකෙන් වැටෙන ආලෝකය කොහොමද අපිට ලැබෙන්නේ නොපෙනෙනවා නම් හඳ ඒකෙන් ලැබෙන ආලෝකය කොහොමද අපිට ලැබෙන්නේ නොලැබෙනවා නම් ගහක හේවන ඒකෙන් ලැබෙන හේවන කොහොමද අපි රස විඳින්නේ නොපෙනේ නම් අපිට ජලය අපි කොහොමද ජලය ස්පර්ශ කරන්නේ පුතේ ආයුබෝවන් ධනුෂ්ලොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා ආයුබෝවන් ඔබතුමා පිළිගන්නවා ශාන්ත කුමාර මහත්මයා ප්‍රථම වතාවට තමයි ධනුෂ්ලොක් අපේ නාලිකාවට නොපෙනෙන ලෝකයේ අදෘශ්‍යමාන ලෝකයේ දේවල් හොයාගෙන යන ගමනේදී අපිට මුණ ගැහෙන්නේ මම ශාන්ත කුමාර මහත්මයා කිව්වට හැමෝම අඳුරන්නේ ඔබතුමාව අවුකන වෙද මහත්තයා කිව්වම එහෙමයි අවුකන කිව්වම මං හිතන්නේ ඒ බුදු ගුණයත් එක්ක ඒ නම ඇහෙද්දිම හිතට දැනෙනවනේ අර හිත නිවිලා සැනසීලා යන මොකද්දෝ අමුතු එකක් දැනෙනවා අවුකන කියද්දිම හිතට එනවා එහෙම එකක්. ඉතින් මේ ඒ අවුකන වෙද මහත්තයත් එක්ක තමයි කතා කරන්න යන්නේ. දැන් ඔබතුමා මේ වැඩ කටයුතු කරන්නේ කියන්නේ අවුකන කිට්ටුවද? ඇයි අවුකන වෙද මහත්තයා කියලා නම හැදෙන්න ඔබතුමාට? පුතේ මට අවුකන වෙද මහත්තයා කියලා නම හැදෙන්න පුතේ මං මේක මතක් කරන්න ඕනේ මයි පුතාට. මම ගොඩක් දුප්පත් කෙනෙක්. අපිට ඉන්න හිටින්න තැනක් තිබ්බේ නැහැ. අපි පොළවල් වල තමයි හිටියේ පුතේ. මගේ චේතනාවක් ආවා මේ රටේ අසරණ දුප්පත් ජනතාව එකතු කරලා ඒ ජනතාවට ස්ථීර නිවසක් හදලා දෙන්න ඕනේ කියලා මම රටේම ඉන්න දුප්පත් මිනිස්සු එකතු කරගෙන පවුල් 47කට පෝචස් විශ්ස ගානේ රජේ ඉඩම් මම නිදහස් කරගෙන රජෙන් පෝචස් විශ්ස ගානේ බෙදලා දීලා දුප්පත් පවුල් 47කට ගෙවල් 47ක් හදලා දීලා තිනා පුතේ. ඒ ගෙවල් 47 හදලා දීගෙන යනකොට පුතේ මේ අයට කුසට ආහාර අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම රටේ මිනිස්සුන්ට කියලා කුසට ආහාර අරගෙන මේ අයට බෙදලා දෙනවා පුතේ. ඒ අතරට මම බුදුගයක් හදලා තිනා. දානවත් පුජ්‍යලිය මට පිනට දෙන දේ අරගෙන මම ගමේ මිනිසුන්ගේ දරුවන්ගේ යහපත වෙනුවෙන් විදුලි ආරන් තියන ප්‍රජාශාලාවල් හදලා තිනවා බුදු කුටියකුත් මම හදලා තිනා පුතේ අපි ජාතිය බුද්ධාගම සිංහල අය අපිට මේ රට තුල උප්පැති ලැබනකොට මේ විශ්වයෙන් ලැබෙන ඥාන සත්‍යයක් අපිට පිහිටවලා තිනා පුතේ ඒ ඥාන සත්‍යයත් අනුව තමයි පුතේ මේ විශ්වය තුල ජීවත් වෙනා වූ සියලුම සත්තුන්ට මිනිස්සයන්ට සෑම ගහකොළ දොළ ඇල හැම දෙයකටම පුතේ වැවට පවා අපි ආදරය කරන්නේ අපිට මේ විශ්වය තුලින් එන ඥානත් එක්ක මේ විශ්වයත් එක්ක බැඳිච්චි පාරම්පාරික වෙද ශාස්ත්‍රයේ අපිට පිහිටවලා තියෙනවා වෘත්ත බලවේග තියෙනවා පුතේ අපිට පිහිටවලා අපි නොඑක් දෙවිවරු කැඳවගෙන ඒ දෙවිවරුන්ට ආවේණික වෙච්චි දේව කොටස්වල දේව සභාවල වැඩ කටයුතු අපි කොටස් වශයෙන් ඒ ඒ අදාළ දෙවි කෙනාට නීතිය අනුකූලව දේව සභාවෙන් අනුමත කරන හිදීයටම තමයි පුතේ පුද පූජා අපි පවත්වන්නේ පුතේ. ඒක අවුකනත් එක්ක බැඳෙනකොට අපිට ඒ දේ තියෙනවා. අනික මම අවුකනත් එක්ක බැඳෙනකොට මම පුතා අහපු නිසා මම මේ කාරණාව කියන්නේ. මට ලොකු බැඳීමක් තියෙනවා පුතේ. මම කඩවර අප්පච්චිගේ කඩවර අඩවියේ උපන් කඩවර දරුවෙක්. එතකොට මට මේ විශ්වයේ මුලින්ම මට පණිවිඩ ගෙනත් දෙන්නේ කඩවර අප්පච්චි. දෙවෙනියට පුතේ මට විෂ්ණු දේවතා හාමුදුරුව මට මේ පණිවිඩ ගෙනත් දෙනවා. තුන්වෙනුවට මං ගාවට එනවා සක්පත්තිනි අම්මා බුදු වෙන්න එතු මෑණියෝ මට උඩින් ඉඳන් කතා කරලා මේ විශ්වය තුල මේ වෙන දේවල් මට එයක් කරන්න කියලා කියනවා. ඉතින් ඒ නිසා මම දැනට මේ විශ්වය සම්බන්ධව පුතේ මම ගවේෂණය කරමින් ඉදිරියට ගමන් කරන ගමන් තමයි ඉන්නේ. හරි. දැන් කෙනෙක් ඔබතුමාට චෝදනා කරන්නේ නැද්ද? ඔබතුමා දෙවියොත් එක්ක මේ විදිය ගනුදෙනුවක් කරනවා. ඔබතුමා කිව්ව විදිහට කඩවර අපච්චි මේ දේවතාවුන් එක්ක දෙවියන් එක්ක ගනුදෙනුවක් කරනවා. හැබැයි ওই සියලු දේවතාවුන් වලට වැඩිය බුද්ධ ශක්තිය බුද්ධ බලය කියන එක ස්තරම්. එහෙමනම් මේ අවුකන කියන නමත් එක්ක ගෑවිච්ච බුද්ධ බලයත් එක්ක ඔබතුමා මොකද්ද මේ දෙවියොත් එක්ක පටලවාගෙන කරන වැඩේ කියලා එහෙම චෝදනාවක් ඇවිල්ලා නැද්ද? චෝදනාවක් එල්ල කරයි සමහරක් පිට. පුතේ චෝදනාවක් එල්ල කළත් පුතේ චෝදනාවක් හැටියට ඒක බාර ගන්න බෑ. බුද්ධ ශාසනය පැවතින කාලේ බුද්ධ බුදු සමිදු මේ ලෝතුල වැඩ සිටිද්දී මේ දෙවි දේවතා උන්වහන්සේලා තමයි බුදුන්ට අප උපස්ථාන කරේ.
එතකොට බුදු බුදු ගුණේ නැතුව පුතේ මේ කිසිම දේව සෝස්තරයක් කරන්න බෑ කාටවත් කරන්න බෑ පුතේ සෑම දේව ස්ථානයකම බුදු කුටියක් තියෙනවා මොකද සතර වරන් දෙවියන්ට පින් දීලා දේවතාව කැඳවගන්නේ පුතේ එතකොට දේවතාවා එක වෙලාවක දේවතාවෙක් වුණාට අව වෙලාවට දේවතාවෙක් නෙමෙයි අව වෙලාවට රාක්ෂ වෙසෙන් ඉන්නේ අභියෝග වලට සැලෙන්නේ මොකද විශ්වෙන් දෙන දෙයක් කියනවා මිසක් මිනිස්සුෙකුට බොරුවක් කියලා මිනිස්සෙක් රවට්ටලා ඒ මිනිස්සයා හොයාගන්න දේ කඩාව වඩාගෙන කන සමාජය අද ගුස්ත සාත්‍තර අර සාත්‍තර මේ සාත්‍තර කියලා සාත්‍තර ලෝකයක් තියෙන මේ රටේ අර වසී බන්ධන මේ වසී බන්ධන කියලා වසී බන්ධන ලෝකයක් තියෙන මේ රටේ පුතේ අපිට එහෙම කළා පුරුදු නැහැ මොකද මම ඉටිකොලේ බුදියලා පම්පැදුරට ඇවිල්ලා පම්පැදුරෙන් ඇඳට නැගිටලා ඇඳෙන් තමා මම නැගිටින්නේ දැන් මොකද මම අර දුක් විඳලා දංකුඩේ හූරගෙන කාලා ඒකෙන් හැදිච්ච නිසා මම මේ සමාජය තුල ජීවත් වෙන අහිංසක දුවලා පුතාලගේ පවුල් වලට බලපාන ප්‍රශ්න එයාලට තියෙන කරදර එයාලට තියෙන කොඩිවින එයාලට තියෙන බන්ධන එයාලට තියෙන ඉරිපැන්නුම් රූප කටු ගැසීම් ඒ සියලු දේම පුතේ දැන් ඔබතුමත් එක්ක කතා කරන මේ අවස්ථාවෙත් මේ විශ්වයේ විසුඳ දෙවියෝ ඔබතුමා අහන්න ඕන ප්‍රශ්නකට මම උත්තර දෙනවා හරි අපි කතා කරමු මට තව දැන් අපේ කතාබහට අමතර දෙයක් ඔබතුමාගෙන් අහන්න වෙනවා නැත්තම් මේක පුංචි අසාධාරණයක් වෙයි අවකන ගැන කතා කරපු හින්දා සමාජ මාධ්‍ය ජාලය තුල මම දැක්ක මේ වෙද්දි බොහෝ දෙනෙක් කතා කරන अरे विदेशी जाति के एक औकनात एक बेदीच्चे पड़ी खाता भाग क्या ना एक ऐत्ता दोबो तुम्हारे यहाँ लपाल इन्हें हिंद मान निकाल गाने एक ऐत्ता दोबो तुम्हारे देखा लती है ना तो मुकद्दे इतना दोबो तुम्हारे किया ने दिन पाने बिरे ऐत्तर में पुते अपे सिंहले आटे उरुम अपे आगम थाव के ने क्वेलंदगा न अपे ऐतिहासिक औकन रज महाविहारस्थाने वंद नमस्कार करण बतिमतुंट ए प्रदेश ए पिरीसिदु करणवा विदेशगत अपे सहोदर वरे अविल्ला एक करणवा महत्ते कुत्तिन्ना नोना के कुत्तिन्ना ये देन्नम तमा ये दे करानी इतिंग एत्तटम अपिट ए दे गेन सतुरुई मोकद औकन कियन्ने उपतिम बौद्धयो औकन कियन्ने पुते हेम केनेक्म पांसलट गिहिल्ला मलक् विकुणगन पांसल गाव जीवत् वेन කොට්ටාසය ජීවත් වෙන ස්ථානයක විදේශගතකගේ ඉඳන් ඇවිල්ලා අපේ බෞද්ධ ස්ථානය පිරිසිදු කරනවා කියන එක ඇත්තටම අපිට සතුටුයි ආඩම්බරයි හැබැයි අපිත් ඒකට සහයෝගය දෙන්න ඕනි පුතේ ඒක තමයි මගේ නම් පරමාර්ථය අපිත් සහයෝගය දෙන්න ඕනි හරි අවකන ගැන කතා කරද්දී අපි මේ දේ ගැන කතා නොකරොත් මං හිතන්නේ මේ දේ අපි නොසලකා හැරියා වගේ වෙන හින්දා තමයි මං කතා කරේ ඔබතුමත් එක්ක අපි අවකන ගැන කතා කරපුවම හින්දා ඊළඟ දේ දැන් ඔබතුමා මේ විශ්වත් එක්ක ගනුදෙනු කරනවා කියන දැන් ඔබතුමත් කිව්වා මේ විෂ්ණු දෙවියෝ ඕනි දෙයක් අහන්න විෂ්ණු දෙවියෝ වැඩම කරා කියලා එහෙමයි දෙවි කෙනෙක් ඇඟට වැඩම කරන්නේ නැහැනේ කොහොමද ඔබතුමා කියන්නේ මෙතන විෂ්ණු දෙවියෝ වැඩම කරා කියලා මගේ අප්පච්චි මෙහෙමයි විෂ්ණු දෙවියෝ ඉන්නේ පුතේ උඩින් මගේ මිය පරලෝකීය මගේ පියාණන් ඉන්නවනේ මගේ පියාණන් අප උපස්ථාන කරන්නේ දේවතාවන් වහන්සේ ගාව තමයි අප උපස්ථාන කරන්නේ ඇත්තටම පුතේ මිනිස්සෙකුට දෙවියෙක් වෙහෙන්නේ නැහැ මේ ලෝකේ දෙවියෝ දකින්න මිනිස්සුත් නැහැ පුතේ දෙවියෝ විශ්වෙන් ඇවිල්ලා කතා කරනවා විතරයි මේ චලනයක් පමණයි හදවතට චලනයක් එනවා සිතුවිලි එන්නේ පුතේ දැන් ඔබට සිතුවිල්ලක් එනවා හෙට නිවසක් හදන්න ඕනි කියලා ඒක සිතුවිල්ලක්නේ ඒ වගේ පුතේ මේ වරංකාර අපේ ශරීර පංජස් කූඩුවට ඇති වෙන්නේ සිතුවිලි මේ සිතුවිලි දෙන්නේ मगे मिय परलोगिय मगे पियानांट तमा ए सितुविल्ल देन्ने पुते एक देन्ने ए विश्वेट बार श्री विष्णु दिव्य राजेनं वहांसेगे ए मूलस्थाने मगे मिय परलोगिय मगे ताता ए स्थाने අතුපතු ගානවා මල් කඩනවා දෙවියන්ගේ සලුපිලි හොදනවා දෙවියන්ගේ ආභරණ මේ උරිච්චි කරනවා එව්ව අපි දාලා පිරිසිදුව තියනවා රන් පාවාන් ඒ කට්ටියගේ පිරිසිදු කරනවා වේලා ආයුධ පිරිසිදු කරනවා ඒක තමයි පුතේ මට එන වරම මට දෙවියා කෙලින් පේන්නේ නැහැ පුතේ එහෙම පෙවුනොත් මං හත් කඩකට පුපුරනවා දෙවියෙක් කවදාවත් මනුස්ස ශරීරයකට ඇතුල් වෙන්නේ නැහැ දෙවියා වඩිනවා පුතේ දෙවියා යහනට එනවා දෙවියා උඩ ඉඳන් බලාගෙන ඉන්නේ මම වැරද්දක්ද කරන්නේ මං හොඳ දෙයක්ද කරන්නේ මම වැරද්දක් කරනවා පුතේ දෙවියා මට එතනින් පිහිට වෙන්නේ නැහැ මගේ වරන් මගේ පියාණන් මට පිහිට වෙන්නෙත් නැහැ ඒ දෙන්න පිටුපාලා යනවා එහෙම වුණොත් පුතේ මං අර දිස්ටි වෙලා මං අර වෙවුලලා ඇඟ ගැහිලා ගැහිලා ඇවිල්ලා ඔළුව කැරකෙන එක මගේ නතර වෙනවා එතකොට මේ විශ්වය තුලින් ලැබෙන කිසිම දෙයක් මට කරන්න බෑ පුතේ දැන් මට පුළුවන් පුතේ ඔයාට අසනීපයක් තියෙනවා නම් ඔයා මේ ලංකාවේ තියෙන හැම දේවාලයකටම ගිහිල්ලා 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 ඔයාට ඒ කිසි තැනකින් ඔයාට ප්‍රතිකාරයක් ලැබුණ නැත්නම් ඔයා එන්න මගේ දේවාලෙට මං දෙහිගඩි තුනෙන් ඔයා හොඳ කරනවා වගකීමෙන්ද ඔබතුමා වගකීමෙන් කියන්නේ පුතේ බොහෝ අය කියනවා 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 හැබැයි කරලා තියෙනවද ඔබතුමා මං කරලා තියෙනවා පුතේ මං මේ ඊයේ පෙරේදාත් හලාවත ගිහිල්ලා පුතේ අවුරුදු 3ක් එක තැන දුක් විඳපු අහිංසක පවුලක් ගොඩ දාලා ආවේ පුතේ මම යනකොටත් මම ගිහිල්ලා ඒකට ගොඩ වෙනකොටම නෝනායි මහත්තයයි පිහි කැටි අරගෙන කොටාගෙන මහත්තයාගේ ඇඟිල්ල කාලා වෙනම කට්ටණි නම් පැල්ලා දුවනවා
නමුත් පුතේ මම නූල් දාලා ඒ කට්ටියත් එක්ක එතන වැඩ කටයුතු සිද්ධ කරලා මම දවස් 4කුත් එතන ඉඳලා 3 වරුවක් ඒ කට්ටියගේ ප්‍රතිපද බලලා ආවේ පුතේ මම පුතේ මට විසු දෙවියෝ කියන්නේ පුතේ ආවට ගියාට යන්ත්‍රයක් දාන්න කියන්නේ නැහැ ආවට ගියාට දෙහි ගෙඩියක් කපන්න කියන්නේ නැහැ පුතේ මගේ දරුව මේ ඉන්නේ මේ විශ්සේ ඉන්නේ මගේ දරුව මගේ මේ දරුව පුතේ මේ විශ්සේට අම්මගේ කුසෙන් එළියට දානකොට තමයි පුතේ අර ඉනේ පබුලු දෙකක් තියෙන්නේ දේවතාවා ඉනෙන් අල්ලලා තල්ලු කරන්නේ පුතේ එතකොට මගේ සෑම දරුවෙකුටම තියෙනවා මේ ලෝකේ ඉෂ්ට දේවතාවෙක් ඉන්නවා පුතේ ඒ ඉෂ්ට දේවතාවට තමයි පුතේ හඳුනා ගැනීමේ පහසුව සඳහා තමයි ඉෂ්ට දේවතාවා හරහා කෙනෙකුට කේන්දර පත්‍රයක් හැදෙන්නේ ඒ කේන්දර පත්‍රයේ තියෙනවා පුතේ උපන් දවසේ ඉඳන් මැරෙන දවසක් හැබැයි සමහරු කියනවා මැරෙන දිනේ කියන්න බෑ කියලා නමුත් පුතේ මේ විශ්සේ තුලේදී විශ්සේ වැඩ කටයුතු කරන දරුව ඉඳලා තිනා පුතේ මං කේන්දරේ බලලා අහවල් දවසට මැරෙනවා කියලා පුතේ මැරිච්චි නැති නිසා ඒ මනුස්සයා මැරෙන්නේ නැහැ කියලා බෙල්ල වැල දාගෙන මැරිලා තිනා ඒත් පුතේ මැරීමක් නේ ඒක කේන්දරේ බලලා මගේ පුතේ මම මැරෙනවා අහවල් දවසට කියලා නෑදෑයි ඔක්කොටම කියනවා කියලා ගෙදර එනවා හැබැයි බලන් ඉන්නවා බලන් ඉන්නවා බලන් ඉන්නවා මැරෙන්නේ නැහැ පුතේ මැරෙන්නේ නැහැ ඊට පස්සේ මැරීමක් නැහැ දැන් මැරෙන්නේ නැහැ දැන් ලැජ්ජයි දැන් ලැජ්ජනි සමයි පුතේ බෙල්ල වැල දාගෙන මැරෙනවා ඒකත් මැරීමක් නේ පුතේ කේන්දර පත්‍රේ ලියලා තිනවනේ ඒ වගේ දේවල් මොන ආකාරයකදී හෝ ඔබ අහවල් දවසට අහවල් වෙලාවට මා රැගෙන යමි යంత్ర මන්ත්‍ර තంత్ర දේවල් ඔබතුමා කරනවා දැන් ඔබතුමා යంత్ర මන්ත්‍ර තంత్ర කරනවා පුතේ ඔබතුමා කියන්නේ මේ වයින් 100%ක් මිනිස්සුන්ට ප්‍රතිඵල අරන් දෙන්න පුළුවන්ද පුළුවන් පුතේ සරුව සාධාරණෝම අපි මේ රාජකාරිය කරනවා නම් පුතේ අත ගාපු සෙනකින් ඒ ලෙඩේ සුව වෙන්න ඕනේ ඒකයි විශ්වය තුලින් ලැබෙනා වූ විශ්ව ජනයත් ශරීරය තුලින් පැවතෙනා වූ බෙහෙත් ඖෂධවල ජනයත් පාරම්පාරිකව පැවතෙනා වූ අපේ මුතුන් මිත්තන්ගෙන් පැවතෙනා වූ ඒ සත්‍යයක් දෙකම තියෙන්න ඕනි පුතේ. හැබැයි ශාන්ති කර්ම කියන කොටස අද පොඩ්ඩක් කැලුවට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ වශී ගුරුකම් හින්දා මේක බිස්නස් එකක් කරන් තියෙනවා. ලොකු චෝදනාවක් කෙල්ල කරනවා. මෙහෙමයි පුතේ. වශී ගුරුකමක් කරනකොට සමහර කට්ටිය වශී ගුරුකමක් හරියට කරන්න දන්නේ නැහැ පුතේ. අපි ඇවිල්ලා උප්පැත්තෙන් නීච කුලය. ඒ කියන්නේ මම ඇවිල්ලා සුවර්ණ රාග විල්ලියාගේ ශාන්ත කුමාර. එතකොට බලන්න සුවර්ණ රාග විල්ලියා කියන්නේ පුතේ විල්ලියාගේ પરම්පරාවෙන් පැවතෙනා වුන් තමයි අපි. එතකොට මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ මූලස්ථානයේ තියෙන පුතේ විල්ලියාගේ කට්ටියට. එතකොට මේ විල්ලියා කියන අයත් එක්ක බැඳිච්ච මන්ත්‍ර ශාස්ත්‍රයක් වෙනම තියෙනවා. දැන් මගේ ගුරුන්වහන්සේලා මම මේක මේ එකපාරටත් හදලා බලලා මේ ගුරුකමට ආවනේ මේ පුතේ. මම කුඩා කාලයේ සිට මගේ පියාණන් එක්ක ගිහිල්ලා පියාණන් හදන පිදේනි පියාණන් ඉනාබන්ධන කරනේවා පියාණන් කොඩි වින කපනේවා එතකොට තව විශාල දේවල් තියෙනවා පුතේ මේ පූජා කර්මවල සාන්ති කර්මවල තියෙනවා 33 කෝටියක් දෙවියෝ ඉන්නවා වගේම වැඩත් පොතේ පොතේ තියෙනවා 33 කෝටියක් පුතේ මන්තරත් ඒ ප්‍රමාණයම තියෙනවා එක දෙවියට එක මන්ත්‍රේ ගානේ තියෙනවා එතකොට අපි වශී බන්ධනයක් කරනවා නම් පුතේ අපිට අපේ ගුරුන්වහන්සේලා කියලා දීලා තියෙනේ පුතේ වශී බන්ධනයක් සිද්ධ කරනකොට අපි කේන්දර පත්‍රේ බලනවා දෙදෙනාගේ කේන්දර දෙක හරියාකාර ගැලපෙනවාද දෙදෙනාට මරු මේ මොහොතේ සිටින්නේ කොහේද දෙදෙනාගේ ජීවිත කාලයට පුරුෂ සත්‍ය කාන්තාවගේ තියෙන පුරුෂ සත්‍ය ඒද ලිංග සත්‍ය කියලා කියන්නේ දේවතා හාමුදුරුවෝ මම සිංහලෙන් පැහැදිලි කරනවා නම් ඒ ලිංග සත්‍ය දෙකත් පුතේ එකට ගැලපෙන්න ඕනි ලිංග සත්‍ය දෙකත් එකට ගැලපෙන්න ඕනි කේන්දර පත්‍රෙත් එකට ගැලපෙන්න ඕනි එතකොට ඒ ලග්න දෙකත් ගැලපෙන්න ඕනි පුතේ. ඒ ගැලපුණාට පස්සේ කේන්දර පත්‍රය හදලා පුතේ අපි ගාව තියනවා පුතේ අපි මුතු මුත්තු කියලා දුන්නේ දෙයක් තියෙනවා රත් හඳුන් අඩියක ලීයක්ගෙන සුදු හඳුන් අඩියක ලීයක්ගෙන තුන් මංසලේ තමයි පුතේ ජීවම් කරන්නේ ඉනාබන්ධනයක් හරියට ජීවම් කරනවා නම් තුන් මංසලේ තමයි ජීවම් කරන්න ඕනි පුතේ. ඒ වෙයි ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵල තියෙනවා පුතේ. තුන් ප්‍රතිඵල ලබා දීලා තියෙනවා පුතේ. හරි අපි මේ පැත්ත ගැන කතා කරේ දැන් ඔබතුමා විශ්වත් එක්ක ගනුදෙනු කරනවා කිව්වා. එහෙමයි පුතේ. විශ්වයෙන් පණිවිඩ එනවද ඔබතුමාට? මට විශ්වයෙන් පණිවිඩ සෑහෙන් දෙනවා පුතේ. එයි දැන් මෙච්චර කාලයක් ওই පණිවිඩ හංගගෙන හිටියයි දැන් මෙච්චර ව්‍යසනකාරී තත්ත්වෙන් නිද්ද ওই පණිවිඩ ටික දීලා බේරගත්තේ නැද්ද රට? පුතේ මම මේ පණිවිඩ ටික ඉපත්ුන් නැත්තේ. එයි ඔබතුමා මෙච්චර කාලයක් එහෙමනම්? මම ගොඩක් දුප්පත් පුතේ. මම ඇත්තටම මට විශ්වයෙන් එන දෙයින් මම අහිංසක මිනිසුන්ට සාන්ති කරුම කරගෙන යනවා මිසක් මම මේ වගේ දෙයකට මං කවදාවත් මුණ දීලා තිබෙන්නේ නැහැ මං හිතුවේ නැහැ කවදාවත් මගේ දේවාලයට ඇවිල්ලා ඔබතුමා වගේ කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් අහයි කියලා මං කවදාවත් හිතාගෙන හිටියේ නැහැ නමුත් මගේ හිත තුල තිබ්බා කවදා හරි දවසක මට අභියෝගයක් කරන්න යම් පුජ්‍යලයක් මේ ස්ථානෙට ගමන් කරනවා කියලා මට දේවතාව පෙන්නුම් කරලා තියෙනවා එතකොට මම අද තේරුම් ගත්තා ඒ පෙන්නුම් කරලා තිබ්බ පුජ්‍යලයා ඔබතුමා තමයි මං ඔබතුමා හත් පාරක් කීනෙන් දැකලා තියෙනවා සත්‍ය කතාවක් බොරුවක් සත්‍ය කතාවක් මෙතන ඉඳන් කියන්නේ මෙතන මගේ වීඩියෝ දැකලා වෙන්නේ නැති මේ වීඩියෝ හරි දැකලා වෙන්නේ නැහැ මම වීඩියෝ බලන්න දන්නේ නැහැ පුතේ මම මල පොතේ අකුරක් ඉගෙන ගත්ත මිනිහෙක් නේ මම පන්සිල් පද පහ ගන්න දන්නේ මේ මට මේ විශ්සේ තුලින් මේ ලැබිච්ච දේ නිසා තමයි මම පන්සිල් පද පහ ගන්න දන්නේ
එතකොට මං ඇත්තටම මගේ සාන්ති කර්මවලදී මං පන්සිල් පද පහවත් වැඩි නොගෙන තමයි මගේ වැඩ කටයුතු මං සිද්ධ කරගෙන යන්නේ. ආ නමෝ තත් භගවතු ආරහත සම්මා සම්බුද්දස්ස කිව්වා දෙවියන්ට පින් දුන්නා ඥාතියට කතා කරා මම මගේ වැඩ කොටසට එනවා. යంత్ర මන්ත්‍ර එතකොට ඒව දන්නේ නැද්ද? ඔබ මම පාඩම් කරගත්තේ නැද්ද? මම මෙහෙමයි පුතේ. මගේ යంత్ర මන්ත්‍ර මම පාඩම් කරලා නැහැ පුතේ. පාඩම් කරලා කරනවා කියන එකේ පුතේ දැන් පොතක ලකුණු කරලා තියෙන දේ පාඩම් කරලා අපි කියවනවා නම් ඇලපිල්ලක් පාපිල්ලක් අඩු වෙලා තිබ්බොත් පුතේ මන්ත්‍රය අඩු වෙනවනේ. 20ෙන් මට දෙනවා පුතේ. ඒ වෙලාවට අදාළ මන්ත්‍රය 20ෙන් කියවන්නේ. මං කියවනවා. තමන් මේ ලොකු සම්බන්ධයක් වෙන විශ්වත් එක තියෙන්නේ. පුතේ දැන් මෙහෙමනේ පුතේ. මම මට දැන් ඉන්දියාවේ ඉන්න අපේ මේ විශ්වය ගවේෂණය කරන අපේ නෝනලා මහත්තයලා අපේ ගෘත්‍ර විද්‍යාව සම්බන්ධව නෝනලා මහත්තයලා එතකොට වාස්තු විද්‍යාව සම්බන්ධව නෝන මහත්තයලා මහත්තයලා සෑහෙන කොටසක් ඉන්නවා. ඒ අතරට අලුතින් එකතු වෙච්ච කෙනෙක් තමයි පුතේ මං. මම කඩවරයා. මම කඩවර අඩවියේ උපන් කෙනෙක්. ඉතින් මම මට කඩවරයා වැහුනේ පුතේ මගේ කඩවර අඩවියේ ඉන්නා වූ දරුවෝ කරන වැරදි වැඩ තමයි මට කඩවර අප්පච්චි පෙන්නලා දෙන්නේ. මොකද අපි කුසිකරුම ඇමතිතුමාට පවා කිව්වා. අපි කුසිකරුම ඇමතිතුමාටත් කිව්වා කුසිකරුමේ පවා අද පහත වැටිලා තව අවුරුදු 10ක් ඉස්සරහට මේ කුසිකරුමේ නැති වෙනවා. දැන් මොනවාද ඉස්සරහට විශ්වයෙන් ලැබුණු අනතුරු එංගවීම මොනවාද වෙන්නේ යන්නේ? පුතේ මේ රටේ ආහාර අඩපණ වෙනවා. ජලය මේ වර්ෂය තුලද? මේ 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 අවුරුද්ද ඉඳන් ලබන අවුරුද්දේ 6 වෙනි මාස වෙනකොට පුතේ කෑම නැතුව කොට්ටාසයක් මැරෙන්න පටන් ගන්නවා. දැන් මේ වසංගතෙත් එක්කම කොට්ටාසයක් කෑම නැතුව මැරෙන්න පටන් ගන්නවා. කොට්ටාසය ජලය නැතුව පටන් ගන්නවා. දැන් මේ මේ යන විදිය බලලා ඔබතුමා නිකන් මේ අර මේ හිතලා හිතලා මේ විදියට වෙයි කියලා හිතලා අනුමාන කරලාද මේ කියන්නේ? නෑ මම විශ්වයෙන් දැකලි දේවා. මම ගවේෂණය කරන දේවල්. තව ඉදිරි කාලයේදී ලොකු ගින්නක් ඇති වෙන්න තියෙනවා. මොනවගේ? මේ විශ්වය තුල ඉබේම ගින්නක් ඇති වෙනවා. ඒ කියන්නේ වනාන්තර වනාන්තරේ ලොකු පරිසරයක් ලොකු කොටසක් අපිට නැති වෙලා සත්තු නැති වෙලා ඒවට රජයේ තියෙන දැනට රජයේ ඉතුරු කරන් තියෙන මේ මිල මුදල් පවා වැය වෙලා මේ රජයේ පවත්වගෙන මේ කරගෙන යන දේවල් සියලු දේම කඩා හැලෙනවා පුතේ. මේක බිමට වැටෙනවා. මේක බිමට වැටෙන තැනට දැන් දැනටමත් පත් වෙලා ඉවරයි පුතේ. ඒ කියන්නේ මේක නෙගටිවක් ඇත්ත නැද්ද? දැන් ඔබතුමා කරන කියන දේවල් එක්ක හිතන්න පුළුවන් කෙනෙක්ට ඔබතුමා බය කරනවා විතරයි, ඔබතුමා අසුබ දේවල් විතරයි කියන්නේ. සුබ දේවල් දැක්කම නැද්ද? මෙහෙමයි පුතේ. මේ ලෝකයේ තුල සුබ දේවල් කරනවා නම් සුබ දේවල් පේන්නේ නැහැ. මිනිස්සු සුබ දේවල් කරන්නේ නැහැ නේ. සත්තු ඝාතනය කරනවා, මිනිස්සු ඝාතනය කරනවා, ස්ත්‍රී දූෂණ කරනවා, බාල වයස්කාරයෝ දූෂණය කරනවා පුතේ. එතකොට යම් යම් තරාතිරමල් වල ඉන්න අය වැරදි දේවල් කරනවා. එතකොට මේකේ කවදාවත් කවුරුත් හොඳ දෙයක් කළා නැහැ පුතේ. හොඳ දෙයක් කරන්න නම් අපේ මේ රටේ ඉන්න හැමෝටම මම පුතා කියන්න සෑම gederakම එකම වෙලාවක අතිගරු ජනාධිපතිතුමාගේ අතින් පහනක් පත්තු කරලා ඒ පහන පත්තු කරන වෙලාවට මුළු ලෝකෙම මේ මුළු ලංකාවේ මුළු ලෝකෙම පුතේ මුළු ලෝකෙම ජීවත් වෙන සියලු දෙනාටම ආගමක් අදාළ නැහැ පුතේ. පහම් පත්තු කරන්න කියන්න පහම් පත්තු කළා මේ විශ්වේ මවාපු හිරු දෙවියන්ට. හිරු දෙවියන්ට පින් දෙන්න කියන්න පුතේ. හිරු දෙවියන්ට පින් දුන්නොත් මේ විවේචනයත් අපිට නතර කර ගන්න පුළුවන්. කෙනෙක් කියයි දැන් මේ මෙච්චර මේ ප්‍රශ්නයක් වෙලා ඔබතුමා ආයේ කියන්නේ අර මේ මේ නොපෙනෙන ඉරකට එහෙමත් නැත්නම් මේ ඉරට වඳින්න කියලාද? අපි ආයේ එතකොට කියයි අපි ආයේ යන්නේ අර අර තිබ්බ කලින් ඔහොම චෝදනාව කෙල්ල කරනවානේ. ගස් ගල් වලට වැන්ද, ඉරට හන්දට වැන්ද, ඒ තැනටද අපි මේ යන්නේ? නොපෙනෙන ඉර සඳු එහෙමත් නැත්නම් ඈත ඉන්න ඉර සඳුන්ට වදින තැනකටද ඔබතුමා මේ යන්නේ කියන්නේ? පුතේ නොපෙනෙනවා නම් ඉර සඳු ඒ ඒකෙන් වැටෙන ආලෝකය කොහොමද අපිට ලැබෙන්නේ? නොපෙනෙනවා නම් හඳ ඒකෙන් ලැබෙන ආලෝකය කොහොමද අපිට ලැබෙන්නේ? නොලැබෙනවා නම් ගහක හේවන ඒකෙන් ලැබෙන හේවන කොහොමද අපි රස විඳින්නේ? නොපෙනේ නම් අපිට ජලය අපි කොහොමද ජලයේ ස්පර්ශ කරන්නේ පුතේ? පුතේ බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළේ පුතේ විශ්වෙන් දැකලා. බුදුහාමුදුරුවන්ට පොත් තිබ්බේ නැහැ පුතේ. පොතක් බලාගෙන මේ බුදුහාමුදුරුව ආවල් කෙනාට ආවල් දේ වෙනවා, ආවල් රජතුමා ආවල් දවසේ රජ වෙනවා, ආවල් රජුරු ආවල් දවසේ මිය යනවා, ආවල් ස්ථානේ බුදු කුටියක් හදනවා කියලා එහෙම කිව්වේ නැහැ. එතකොට මමත් බුදු ආන්දරෝ වඳිනවා. මංගාව තියෙනවා පුතේ. මං මේ පින් කටයුතු කරගෙන යනකොට නාගදීපේ ඉඳන් මංගාවට ධාතුන් වහන්සේ කෙනෙක් වැඩියා. දැන් අද මම මෙතෙන්ට ආවෙත් පුතේ ඒ ධාතුන් වහන්සේ මං වඳිනවා. උදේට නැගිලා මං ධාතුන් වහන්සේට වඳිනවා. මගේ කුසට ආහාර නැතුණත් පුතේ මං ධාතුන් වහන්සේට ගිරම්පස තියෙනවා. අඩුම ගානේ ඇල්ලතුරු කෝපයක් හරි තියෙනවා. මං පිහිටක් ඉල්ලනවා. මං ඒ බුදුන්ට තියලා තියෙන වතුර කෝපය අරන් ලෙඩෙකුට දුන්නත් පුතේ ලෙඩේ හොඳ වෙනවා. මං එතනින් තමයි සාත්‍රයේ පටන් ගන්නෙ. මම දන්නවා
मे दरुआट मे वतुर गोपे दुनाट पास मे दरुआ मे रोगे अडू उनोत मट मेतन प्रतिकार करांड पुलुआ एहम नैत उनोत पुते मम प्रतिकार करान्या मगे देवस्थान मम प्रतिकार करान्या मावे कईंडो ने दरुआ गेदरट ए दरुआ गेदर गिया किला पुते मंग ए गेदर दरुआ एक्केने खरी अडूना मम प्रतिकार करान्या माय पुते मट प्रतिकार करान अम्मा इंडो ने ताता इंडो ने अय्या इंडो ने अक्का इंडो ने नंगी इंडो ने मल्ली इंडो ने किवे पुते मंग ए पौले सहोदर पास देने किन्नवा ना ए पास देना मट इंडो ने पुते मम नाडी मट विश्वेन देना ए वेलावट वरमक ए वरमे मम नाडी थमा बला निपुते नाड़ी बलला नाड़ी वली मंकीना कल कुमार दोस तीन ना कल कुमार दोस तीन बंधन अक्ल तीन ना बंधन अक्ल तीन को अक्ल तीन को अक्ल तीन भूमि पाल वाला तीन भूमि पाल वाला तीन किला की पुते योट पुते आवट गियाट दंगीन कट्टी कराय पुते तमंगे पोतट सलिदागंड पूजा अड़ुन तीन देवी आट अड़ुन सल को पुते देवी आदे अड़ सल की देवी आट हरियाकार सल की देवी आगे थटुआ हरियट हेदुआ ना महासोन आगे थटुआ हरियट हेदुआ ना खबदावत एक अट्टी इतने वड़ी नतु इन्ने है भाई पुते या इतने टा आवे नहीं उनोत या इतने टा गांडा तभी दानो है भाई अपी बालेंग हरी है इतने अर्गन यहाँ ने मनो हरी आडू थी बहुत पुते अपे अंबुआ के दर तानी एंग अपी सोने दा पाई अरे अरे अम्बु तो कथा किया ने अरे आंदोलनात्मक कथा बुद्ध माकिया ने अरे क्यों ने देही के दुन के मोड़ दक सो करने बुलान किया ओ पुते सुनियन देवता अपाची मटर दिला तीना दोला कैपिल्ला गोटु तुनाई पोल तुनाई फूलाई गसागने यान दोलक गहागन एन दोलपारट गोटू तुने हिटे हुआ पोल तुने हिटे हुआ पिदेनी तिब्बा समय आम पैदुर एलुआ पुते वतुरे समय आम पैदुर उड़ मम समय दिल दोल कैपिल्ला कपन मैनिक भंडार देव मैनिक भंडार केल सूनियन देवता हाम दुर्वांगे सरण पावगण श्री विष्णु दिव्य राज नंग वहां से गे नंगी आलबल्ल तिब्ब वेला वे विनत के एक विनय करा केला अवसानी ए विनय कपंडू ने सूनियंग अपच्चितमय ए मनंग ए विनय कैपिल्ला मट दी लती नो एक तम पुते दोल कैपिल किया खपांड बेरी ओणम बंधन कपनो मम्मे ये बेरे दिहि आए पुते खपांड बेरी बंधन कपल आए पुते हे बे तीन मंग वेड कराने पुते केंद्रे बलला केंद्रे अनुकूल केंद्रे अवश्य प्रतिकार टीकमा मंग कर गण यतो कवदावत वरदी न्याय पुते हरि प्रबल अनावे के प्रबल देवाल प्रबल प्रकाश तम इतम निकुत करे इद्रिपत करे वेडसर निमा कर मट उपतुमा कि मुखद विषय लभन पणवीडे मुखदे असुभ वितर सुभाग्य बलापुरुत्सान व्यसन मिनसुंड कर मुना हरी बेरे मिनस मुना करसरे गहकोल कपांडेपुते परसरे एलदोल विनाशकंडेप तमंगे अम्मट तात सलकंड तमंगे रटट आदरे करांड असलवासी मिनसुंट तमंट तीन दीट कैम वे लिंड पहान पत्कंड सैम दवसकम पांसलटे अंड बलांड मैपुते अद गत्ताम अपे तरुण दरुपेटाव वेरदि देवालोट तम यमुलाइन पुते पांसलट गिहिम बलांड हवसट पांसले कट्टिये नै पुते पांसल आम दीन अपे पांसले हाम दुरु එතකොට ගිරම් පස ටික හදාගන්නේ පන්සලේ හාමුදුරුවෝ. හරි. එතුමත් එක්ක අපි බොහෝ දේවල් අරගෙන ආවා. බොහෝ ඔබේ ජීවිතේට වැදගත් කරුණු කාරණා රාශියක් කරන් ආවා. තවත් මෙතුමගේ මේ වගේම නොපෙනෙන පොඩි පණිවිඩයක් තියෙනවා පුතේ. මේ දැන් ලැබිච්ච පණිවිඩයක්. අවුරුදු 12ට 15 දරු පැටවු ඉන්නවනේ. අවුරුදු 12ට 15 දරු පැටවු දෙමාපියෝ උදෑසනින් අවදි වෙලා පුතේ හිරු එළිය පතිත වෙන ස්ථානයකට ගිහිල්ලා මේ බාට දාන්න නැතුව මේ යටිපතුල් මහ පොළොවට හිටින්න මේ මේ හිරු එළිය තමන්ගේ කඳට වදින්න මේ සෙල්ලම් කරන්න කියනවා. ඒක උදේ කියන කියවෙන කන්ද? අපිට සාමාන්‍යයෙන් ඉරු උදාවියගෙන එන්නේ 6ත් 6යි 5ත් 6යි 10ත් අතර ඉඳන් අපිට පුළුවන් ඒ වෙනකොට අපි අවදි වෙලා කොච්චර වෙලාව අපිට ඇඟට දාඩිය දානකම් පුතේ. එහෙම කියන්නේ අපේ ඇඟට දාඩිය දානකම්. හරි. මං හිතන්නේ එතනත් පණිවිඩයක් ලැබුණ ඔබට අවසන් මොහොතේත් කොහොම හරි තවත් වටිනාම පණිවිඩයක් ලබා දුන්නා. එහෙමනම් තවත් මේ වගේම නොපෙනෙන ලෝකයේ වැඩසටහනකින් හම් වෙන්න බලාපොරොත්තු වෙන අදට අපි සමු කරනවා. ආයිබෝන් ඔබතුමාට. ආයිබෝන් පුතේ.